ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඉතාමත් වැදගත් වන කාරණාවක්. මොකද සතුන්ගේ ලෙඩ රෝග සඳහා ඖෂධ භාවිතා කිරීම බහුලව සිදුවෙනවා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්. මෙහිදී අපි ආකාර දෙකකට මේ වැදගත්කම විස්තර කරන්න කැමතියි. සතුන්ට වැළඳෙන ලෙඩ රෝග ඇත්තරම මිනිසුන්ට වැළඳෙන ලෙඩ රෝග වලින් 60%කටත් වඩා මේ සතුන්ට වැළඳෙන ලෙඩ රෝග වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව සතුන්ට දෙන ඖෂධ වලට ප්‍රතිරෝධතාවයක් ඇති වුණොත් සතුන්ගේ ලෙඩ රෝග සුව වෙන්නේ නැතුව යනවා. ඒ අනුව මිනිසුන්ට බෝ වෙන ලෙඩ රෝග සංඛ්‍යාව වැඩි වෙනවා. ඒත් එක්කම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශාලතම වගකීම වෙන්නේ මේ කෘෂිකාර්මික සතුන්ට ඇතිවන ලෙඩ රෝග වළක්වලා කෘෂිකාර්මික සතුන්ගේ මනුෂ්‍ය පරිභෝජනයට අවශ්‍ය වෙන මස් කිරි බිත්තර හොඳින් මිනිසුන්ට ලබා දෙන. මේ කෘෂිකාර්මික සතුන්ට වැළඳෙන ලෙඩ රෝග සඳහා ඖෂධ ලබා දීමේදී අපි ගුඩ් ඇනිමල් හස්බන්ඩරි ප්‍රැක්ටිසස් එකෙන් හුනියමාකාර පුරුදු වලට අනුකූලවම කටයුතු කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් සමහර වෙලාවට ඖෂධ ලබා දීලා නියම කාල සීමාවට ප්‍රථම කිරි මස් හෝ බිත්තරේ සතුන්ගෙන් ලබා ගැනීම තුළ මේ ඖෂධවල යම් යම් කොටස් සතු නිෂ්පාදන අඩංගු වෙන්න පුළුවන්. ත්‍රේව මිනිසුන් පරිභෝජනය කරාම මිනිසුන් තුළ මේ ඖෂධවලට ප්‍රතිරෝධතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සත්ව නිෂ්පාදනවල වලින් ඇති වෙන්න පුළුවන් ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවයේ වළක්වන්න මේ ගුඩ් ඇනිමල් හස්බන්ඩරි ප්‍රැක්ටිසස් කියන එක සත්ව පාලනයේ ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා අපි ගුඩ් ඇනිමල් හස්බන්ඩරි ප්‍රැක්ටිසස් අනුව නියාමන කාර්යයක් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒත් එක්කම මේ පිළිබඳව පශු වෛද්‍යවරුන් ඇතුළු අනිකුත් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා දැන්ටමත් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඊට අමතරව මේ පශු ඖෂධ අලෙවි කරන පශු ඖෂධ වෙළඳසැල් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම සඳහා දැන්ටත් කටයුතු කරමින් තියෙනවා. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිජීවක ප්‍රතිරෝධතාවයේ වැළලීම සඳහා ජාතික සැලැස්මක් සකස් කරලා අවසන් කරලා තියෙනවා. ඒකේ කොටස්කාරයෙක් විදිහට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහභාගි වෙලා තියෙනවා. අදාළ ජාතික සැලැස්මට අනුව කිරි මස් බිත්තර යනාදී සත්ව නිෂ්පාදනවල මේ ප්‍රතිජීවක ඖෂධ අඩංගු වෙනවද කියන ආවේක්ෂණයන් සිදු කිරීමටත් සත්ව ගොවිපළවල්වල ගුඩ් ඇනිමල් හස්බන්ඩරි ප්‍රැක්ටිසස් නියාමන කටයුතු සිදු කිරීමටත් පශු ඖෂධ නියමාකාරයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙනුත් ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න වැඩසටහන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදිහට මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා.